උඩරට දුම්රිය මාර්ගයේ දිගම උමංග මාර්ගය ලෙස සැලකෙන්නේ හැඩන් සිංගිමලේ දුම්රිය උමගයි. කුරුළු කූඩ වලිනුත් හම්බ කරගන්න තරම් අපේ රටේ ඇතැම් පිරිස් පිරිහිලා. මේ උමග ඇතුළේ තමයි වැහිලිහිනියෝ කූඩු බැඳලා බිත්තර දාන්නේ. සමහර කූඩුවල පැටවුනුත් ඉන්නවා. මේ සිංගිමලේ උමග මීටර් 562ක් දිගයි, පළල මීටර් 5.5ක්. ඉතින් වැහිලිහිනියෝ මේ උමග ඇතුළේ කූඩු බැඳලා තම වර්ගය අවෝ කරනවා. මේ කූඩු සංචාරක හෝටල් වලට විකුණලා දරුපවුල් රකින අමිනිස්සු රෑ කාලේට උණබට අරන් මේ උමගට ඇතුළු වෙලා මේ කූඩු කඩලා එකතු කරලා විකුණනවා. ඒවැයේ බිත්තර පැටව් ඉන්නවා කියලා මේ හිත්පිත් නැති නරුමියෝ පොඩ්ඩකටවත් හිතන්නේ නැහැ. ඒවැය ඉන්න බිත්තර ඒ වගේම පැටව් සේරම රේල් පාලට විසි කරලා දාලා හිස් කූඩුව විතරයි මේ නරුමයන්ට ඕනේ කරන්නේ. මේ වැහිලිහිණි කූඩු ජාවාරම් කාර්යෝ වතුකම් කරුවන්ට තර්ජනයක් වෙලා. මොකද දවල්ටත් රාත්‍රී කාලෙත් උමංග මාර්ගයට එළියෙන් තියෙන තේවතුවල පදිංචි වතුකම් කරුවන් මේ උමංග මාර්ගයේ ගමන් කරනවා. ඒ අයටත් මේ වැහිලිහිණි කූඩු ජාවාරම් කාර්යෝ තර්ජනය කරනවලු උමගෙන් එන්න එපා කියලා. ජාවාරම් කාර්යෝ එන්නේ ඉනිමගවල් එහෙම අරගෙන. මේ වැහිලිහිණි කූඩු වලින් සුප් වර්ග හදනවා. අධික මිලකට ඒවා විකිණෙනවා. මෙයට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ මැදපෙරදිග රටවල් වලින් එන සංචාරකින්ගෙන්. සමහර විට ඒ රටවල් වල කුරුල්ල වැඩිපුර නැති නිසා වෙන්නත් ඇති. ඉතින් මේ උමගේ මේ ජාවාරම ජයටම ජාවාරම් කාර්යය කරගෙන යනවා. ආරක්ෂක අංශ වහම පියවරක් ගන්න වෙනවා. මොකද වැහිලිහිණියෝ හදන කූඩු වසරක් පාසා විකුණම් කරන අය පොහොසත් වෙනවා. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.